अने अम्मा पा मैं वेन दीवाल इना वेलते इना नोविते इना वेलते इना नोविते काट किया न द मैं दीवाल इना वेलते इना नोविते इना वेलते इना नोविते पीना कदे ये ना अने अम्मा අන්තිම කැමැති පත්‍ර ඔයා ඉස්සරහා විතරක් කියවයි කියලා. ඒකනේ අනෝම තාත්තා ඇක්සිඩන්ට් එකෙන් මලා කියනකොට මං කිලින්ම ගියේ ලෝයෙක ගෙදර. ඒ ඔයාගේ ලෝයෙක ගෙදරද? මං හිතුව මේ තාත්තා මැරුණා කියලා පණිවිඩය ආපු ගමන් මේ ඔයා ඔක්කොම දාලා රත්නපුරේ ගියා කියලා. රත්නපුරේ ගියත් ඉතින් ලැබෙන්නේ තාත්තගේ බොඩි එක විතරනේ. මං බැලුවා ඉතින් ඊට වඩා දෙයක් මොනා හරි ගන්න පුළුවන් නේ. මේ ඇත්ත කියන්නකෝ අතුකෝර ලෝයේ වඩන් කුත් කිව්වෙම නැත්ද කියන්නද තාත්තා යාගේ ලාස්ට් වීල් එක అలවලා සීල් කළා එයාගේම අත් අකුරෙන් ලියලා තිනෝ මැරිලා දවස් 8ක් යනකම් විවෘත කරන්න එපා කියලා ඇයි ඒ දවස් 8ක් කවුරු දන්නවද ෂුවර් එකටම ඔගොල්ලෝ තාත්තා හිතන්නේ නැති මුම් මගේ හත් දවසේ දානෙවත් දෙන එකක් නැහැ. ඔය අපේ මල්ලි කලෝක ගස් ගෙම්බා. මල්ල ගෙදර දවස් ටිකේම මට හොරා ගෙන් තුන තුන් සැරයක් ලෝය හමුයි. මේ ලෝයේ මල්ලිට පෙන්නවත් දන්නේ නැනේ. ඉස්සෝද
මට වෙන්නා නැති දෙයක් මල්ලිට වෙන්න අයියා. අනේ මේ මන් දන්නේ නැද්ද උගේ හැටි. ඌට පුළුවන් හොඳට මිනිසුන් අල්ල ගන්න. ලෝයගේ කනින් රින්ගයි ඕක. ඒ හිපපොටේ මස් කොහමද අනෝම කනින් රින්ගන්නේ? වාහනේට නගින්නේ තුන් සැරේට. අනේ මන් දන්නේ නැද්ද අන්තිමට ඔහෙට මේ ඉන්න ගේත් නැති වෙයි හොඳේ. කවදාවත් තාත්තා මට එහෙම කරන්නේ නැහැ. තාත්තා දන්නවනේ මට මේක දාලා යන්න තැනක් නැහැ කියලා. ඇයි? අපේ තාත්තා මට දීපුගේ? ඒක ගියද්ද ළමියෝ? ඒක සෙල්ලම් ගියන්නේ. ඒ උණ්ඩේ කොහමද අපි ජීවත් වෙන්නේ? හරි හරි ඉතින් ඒක හරි తీරෝනේ හදිස්සියකට යන්න උනෝ. හදිස්සියකට වත් යන්න ඕන වෙන්නේ. තාත්තා කවදාවත් මේ ගෙදර මට නොලියයි. හරි හරි. තව මහලොකු වෙලාවක් යන්න ඈනේ ඒක දැනගන්න. හෙලෝ. මේ මැනිකා. ආ බේබිලා උදේම නැගිටපු ගමම්ම කිරිතේ හදලා දෙන්න. ලොකු බේබිට පාන් ටෝස්ට් කරලා දෙන්න. පොඩි බේබිට බටර් දාලා සැන්විච් හදලා දෙන්න. ඕ අපි දවල් වෙනකොට එනවා. ආ ඔය දවල්ට උයන්ද හදන්නේ? හරි. එහෙනම් ෆ්‍රිජ් එකෙන් චිකන් කෑලි තුනක් විතරක් ගන්න. ওই තුන්දෙනා විතරයිනේ ඉන්නේ. ඔව් ඔව්. වැට අපි ඇවිල්ලා මොන හරි බලමුකෝ. ආ හරි. බෝන්චි ගන්නවා නම් කරල් 6යි. එක්කෙනාට දෙක ගන්න. ඔව්. මේ මැනිකා පොඩි බේබි කන්න බෑම කියලා ඇඬුවොත් විතරක් සොසේජ් එක කරලක් බෙදලා දෙන්න. හරි? හරි හරි. එහෙනම් මං තිබ්බා. හරි. අපේ පොඩි සොසේජස් කිව්ව මේසේ වුණත් කල්. ෂෙරින්. ඒගොල්ලන්ට ඕන දෙයක් හදාගෙන කන්න කියන්න. අපි කොහොමත් එන්න පරක්කු වෙනවනේ. කියන්නේ මේ ලෝයේ වෙලාවට එන එකක් නැද්ද? නෑ නෑ. ඔය ලෝයස්ලා වෙලාවට වැඩ කරන කට්ටිය. මේ තාත්තගේ ලාස්ට් වීල් එකේ ඔයාට පොඩි කොටසක් ලියලා ඕගොල්ලන්ගේ මෝඩ අයියට ලොකු කොටස ලියයි දන්නේ. නෑ නෑ. තාත්තමට කලින් කියලා තිබුණේ හොඳට ඉගෙන ගන්න කෙනාට තමයි දීපල ඔක්කොම දෙන්නේ කියලා. උනාට මේ ඔයා අහලා නැද්ද ඉගෙනුම පර්ම ධනයයි කියලා මොකෝ මම නොදන්නේ ඒක මන් දන්නවා ඉතින් මෙහෙම හිතලා තාත්තා පස්සේ අදහස විනාශ කරලා ඉවර වෙලා ඔයාට පොඩි කොටස ලියලා මූඩ අයියට ලොකුම කොටස ලියයි දන්නේ නෑ නෑ ඔය මහගේ අපි දෙන්නටම ලියලා ඇති එහෙම වුණොත් මගේ කොටසේ විකුණුම් මිල මම අයියාගෙන් ඉල්ලගෙන මිනිහට ගේම ලියලා දෙනවා එතකොට හරිනේ මේ ඒකේ වටිනාකම බලලා ගාන හරියට කියනවා නැත්තම් තබුසිට බෝලි බෙස්සුවට පස්සේ ගාන බහි නෙල්ලට ඒව කොහෙද මාත් එක්ක ඊ ලොයිට කතා කරාද උදේ ආන්ස කරාට පස්සේ හවස කෝල් එකකටවත් ආන්ස කළේ නැහැ අපරාදී කලින් බලලා ඒක වෙනස් කරා නම් ලොයිටත් ගානක් දෙන්න තිබ්බා බබේ ශෙරින් දැන් ලොයස්ලා ඒ වගේ වැඩවලට කැමති නැහැ ඇයි කියන්නේ ඒ මිනිස්සු බය ඇති මැරිච්ච මිනිස්සු ආපහු රැට ඇවිල්ලා ඒගොල්ලන්ව බය කරයි කියලා ඔය ලාස්ට් වීල් කතන්දරවලදී ඒගොල්ලෝ බොහෝම සැලකිලිමත් වෙනවා මේ පාගල යංකෝ ඇයිවත් දැනටත් ඇවිල්ලාද දන්නේ නැහැ නෑ මෙච්චර උදෙන් ඉන්නේ නැහැ තාම 9යිනේ වෙලාව පණිවිඩයක් කියවලා තිබ්බ තමයි ඔයාට ඇවිල්ලා හම්බ වෙන්න කියලා. ඇයි කියලා මහ ගානක් නැහැ නෑනේ. 18000 ගානනේ. අනේ මේ ඔය හම්බ වෙන දෙයකින් ඉස්සෙල්ලා ඔය මිනිහගේ ඔක දීලා දාන්නේ මල කරදරේ. මොකෝ ද
තීනේ කියලා රබර් වත්තමට පත් වුණොත් අනිවාර්යෙන් 20000ක් ගෙවනවා. ඊට වඩා හොඳ නැද්ද? හොඳ ගානකට මුදලාලිට මොකද විකුණුවොත්? ඒකත් හරි තමයි. මී හේ උනාට ඔය හැම දෙයක්ම මල්ටත් එක්ක දාන ඇලියලා දින්නේ. එහෙම මොනක් කරන්න තියෙන එකද ඒ? මල්ලීට කියනවා එක්කෝ මගේ භාගේ මට දියම් විකුණ ගන්න. නැත්තම් ඒ කුඹාරම් මට සල්ලි දියා. එච්චරයි. දෙකක් නෑ මිලහකට මගේ නෙමෙයි. ඒ දෙයියෝ බලලා ඔකට අද දවස් සමතක වෙයන්. ඒ මොනොත් දෙයිනේ කියලා ඔච්චර වැඩ තියෙන කවුකයි දන්නේ කඩාවේ. ඌගලේ තාත්ත කොහොමද කිව්වේ? ඌ ඉගෙන ගත්ත එක ඌ ගොඩ ගියා කියලානේ. එහෙනම් මොකටද දන්නේ මේ දීපල ඉල්ලන් එන්නේ? ඔය අඹර ගන්න නැත. මට නම් මේ හැම දෙයක්ම හිණියක් වගේ. තාත්ත මොකට රත්නපුරේ? තාත්ත එහෙම නොගිය නම් ඉතින් මෙච්චර ඉක්මනට අපිට මේ දේවල් හම්බ වෙන්නේ නැහැ නේද? ඈ? නෑ නෑ ඉතින් මං කියන්නේ ඉතින් නොගිය නම් මෙච්චර ඉක්මනට. තාත්ත හිටියා නම් අපිට ගහ මරාගෙන හරි මේව බේර ගන්න තිබ්බා. මේ හැබැයි තාත්තා අන්තිම ටිකේ කීව කීව හිටිය අර ෂෙරීන් ගෙනාව කිරිපිටි එක ගැන සෑහෙන ගණන් කියනවනේ. මරු. මෙහෙම කියමු. අපේ තාත්තට කිසිම අසනීපයක් තිබුණේ නැහැ. ඔය පිටි කිරියක බීලා තාත්තගේ සෙම නැග්ගා. ඒකයි ඔය අමාරුනේ කියලා කිව්වේ. ඒක නම් මරු තමයි. තාත්තා මරාගත්ත මදිවට තව දීපලත් ඉල්ලගෙන ආවද කියලා ප්‍රශ්න කරා. රණ්ඩු කරන්න එපා. මොකද වටපිටාවේ උඹලයි තාත්ත නැතිවලා දවස් කීයද අයියලාමල්ලා මරා ගන්න ඕනේ කියලා. ඉතින් අනේ මුන් දන්න වේ අපිට වෙන්නේ යන්නේ. හරි බලමුකෝ බලමුකෝ. හැබැයි ඉහිලා පෙන්නන්න එපා. තේ ගබුණා. ඔව්. තේ නෙමෙයි. ඇත්තටම මේ මට වතුර ටිකක් බොන්න මතක් වෙන්නේ නැහැ මේ ලාස් විල් එකේ කතාව වෙන. බුම් බුම්. ඊට තමයි අදින්නෝ. උත්සගිරාව. මේ මොනවද මිනිහෝ මේ? මේ කේක් එකක්. හෙයි. අද තාත්තගේ උපන්දිනේද? ෂෙවින් ගෙදරකට යනකොට හිස් අතින් යන්න බෑනේ මං අයියලා ගෙදරට ගෙනියන්න කේක් එකක් ගත්තා. මිනිහෝ හිස් අතින් ගෙදර ගිහින් ඕනේ ගෙදරින් අත පුරවලා අරගෙන එන්න. ඒ වුණාට හරි නෑනේ ෂෙරීන්. මොකද හරි නැත්තේ? බනට දානට කොච්චර දේවල් ලැබුණද? ඉන්න මන්න අංගිට අරක දෙන්නම් මේක දෙන්නම් කිය කිය අනුලක්ක හිටියා විතරයි 100 කිලෝ එක තේකොළ 50ක් දුන්නද? අනුන්ගේ සීනි මොකටද ෂෙරීන් අපිට? ඒව කොහමද ඔය අනුන්ගේ වෙන්නේ? ඒව තාත්තගේ බණට ලැබිච්චන්. ඒවත් හරිනම් හරියට දෙකට බෙදන්න ඕනේ. මේ දානෙට බණට ලැබුණ දේවල් මේ මිනිස්සු තියාගත්තාවේ. දීපල අපිට ලැබුණොත් ඇතිනේ ඈ. මන් දන්නේ නැත තමසික ඔය මහලොකු අයියා ගැන ඈ. අන්තිම මොහොතේ මොකක් හරි උප්පර වැට්ටියක් දාගනි උන්ට වාසි වෙන විදියට. හැබැයි මේ ලාස්ට් විල් එකේ උන්ට වඩා වැඩි යමක් අපිට ලියලා නොතිබුණොත් මන් නරක ගෑණී කියන්න එපා. හාපු වෙනව ඕකුත් දෙන්නම මේ කාර් එකේ ඉන්නවා. මේ කාර් එකේ හප්පන්න ඔය ඩ්‍රයිවිං බෑනේ යන්නේ. ඒකනේ ඔයි හප්පන්නේ. නැත්නම් මං හරෝගෙන ගෙදර යනවනේ. එළගොඩ මුල් පස් නැද්ද? අනේ මේ යනෝයි යන්න. මේ කික මිනිසුන්ට කෑ ගහන්න එපා මෙතන මට ලැජ්ජයි. බයින්න දෙයක් තියෙනවා නම් වාහනේට නැගලා බයින්න. ඈ මේ මේ ඔහොම ඉන්නවා. ලාස්ට් වීල් එකේ අපිට සාධාරණයක් කරලා තිබුණොත් විතරයි මේ කේක් එක කන්නට දෙන්නේ. ඔය විදියට කේන්දි ගන්න එපා. ඔයාගේ නහරයක් පුපුරයි. තාත්තා ජීවතුන් අතර හිටියන අපිට මේ දීපල ප්‍රශ්නේ කතා කරලා විසඳ ගන්න තිබ්බා. ඒකනේ අසනීප තියාගෙන මොකට වාහන පදින්න ගියාද මං? අපරෝන්දේ මං තුන් දවස් ගෝණකට හොරගෙන දීපු පිටි ටින් එක ඒකෙන් භාගයක්වත් පොන්න නැතුව ඇති. හරි 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 ඔයාට ඕනම් මං අයියට කතා කරලා ඉතුරු ටික ඉල්ලලා දෙන්නම්. ඒක තියාගන්න කියනවා තමසගේ අයියටම.
हरी हरी शेरीन आप इतनी हीटे बढ़ा दिया क्लब में ना कितने कवाह नहीं थे ये ओके तैले होते इतने ना कितने अंतिम महागेदर साले अभी दिनागे में सरह किया नोने किया ला ताता गेत पिसु ऐड ऐ नम क्या नोए बारे कोपुगरान नलुनी किए ये मुकदाई बारे कोपुगरान किया क्या ने बारे कुने मुकट द है शरीर මංගිතනේ තාත්තා මට බාරයක් වෙන්නේ නැති. මොකද තාත්තා දැනගෙන හිටියම මම ළඟදිම අලු ඩිග්‍රී එකක් කරනවා කියලා. තාත්තට ওই ඩිග්‍රී ගැන ඇත්තට තේරුමක් නැහැනේ. තාත්තා නිතරම කී කී හිටියේ ලොකු පුතා උඹට ටිකක් අමාරුයි නේද? හැබැයි ඉස්සරහට ඕවා හරියයි කී කී. ඒකට යන්න ඇති. ඇත්තද? අක්කට කියන්න. තාත්තා නැති වෙච්ච දවසේ ඉඳලම මියා බත් කාලා නැහැ. पत पत आते तो गाना मो ताताओ माता कर कर हूल हूल लेके हिम ममती है ना ऐ यानी मेरी लोकुआ या ताता के काम रे दिया बड़ा गत्ते का मम्मा ही ताता के आलमारी है तेरे बेलू में तो ओ अरे ला बेलू है मामा मम बेलू है मुना आरे वटना कीन दिया तीनों दे ताताओ माता कोई नगी लो පර්ණා නැෂනල් හතර කුයි බන පොත් වගේ やっතිබ්බ මං කිව්ව ඔක්කොම ටික ඔයාට දෙන්න කියලා මල්ලි ලෝයෙන්ද වෙලා ඇයි අපි යන්නම් දුසියට යම්මලි අයියට කියන්න ඔය ශෙරීන් මට බැන්නා වාර පිසුද මේ අයියට ලැබෙන තියෙන දයක් ගන්න යන්න කියලා අනෝම කිව්වෙත් ඒක තමයි එයා තින් හොඳ ගෑණි තමාරට ඉතාර තාත්තා නිතරම කියනවානේ gedara vasanavantaya loku puta kiyala e nisa mata wedi pura liyala danna ehemuth man kiwwe mallit ekak samaanawa bedanna ona kiyala ayyata kiyanna ara api me antima apu dawase taatha mage diya balagena hitiya nikan me assulu kandulu purogena man serin mona hari kiyanne nathi hitari den ne ne dan api oy antimata apu dawase serin taattata me piti petti ekut genawa මේ පිටරට එකක් මං දැන් රුපියල් 3000ක් විතර වෙනවා ඊට වඩා වැඩි ඊට වැඩි පරාදේ අහුවෙලා දැන් තාතර කලි පිටිය කරන් දුන්නේ මමනේ ඕකමයි මෙතන අන්දිය කඩේ තියෙන රුපියල් 1900ක් කරේ 928ක් කරේ යහ වාඩි නේ නේ තාතෝ මතක් වෙන්නත් එක අපේ සුගත්ත මේ ගෙදරින් භාගයක්වත් තිබ්බනම් හොඳයි නේද අක්කි ඕ නේද අනේ ඉතින් ඒ වුණා නම් හොඳයි තමයි ඒ වුණාට නංගි මේ ගමේ මිනිස්සු නම් කියන්නේ අපේ සරත්තම මේ ගෙදර ඉන්න කියලා මොකද අනේ ඉතින් තාත්තා හිටියේ මේ ගෙදරනේ දැන් ඉස්සරින්දම මිනිස්සු ඕන දෙයකට ඉතින් මෙහෙටට දුවගෙන එන්නේ නංගි अरे
තාත්තටනේ මම උදේට කිරියක හදලා දෙනවා. තවට මාළු කැලි දෙකක්ම දාලා බත් එක දෙන්නේ. හොඳට හොදි එහෙම හදලා. සුප් හදලා දෙනවා නේ තාත්තා ඉල්ලන ඉල්ලන දේවල් හැම දෙයක්ම මම හදලා දෙනවා නේ. පුදුම ආදරයක් තිබ්බේ මට. මේ මෑතකදී මට කියනවා දුවා මම ඔයාට මේ ගේ ලියලා දෙන්නද කියලා. අනේ ඉතින් මේ පුතාලා දෙන්න ඉද්දැදි මේ ලේලියේ කොටන යාලේ ලියන්න හදන්නේ. මම ගානේ පාතත් එහෙම හරි නෑනේ. එහෙම ලියනවා නම් ඉතින් අර ෂෙරින් නංගිටත් ඔය මොනා හරි පොඩ්ඩක් ලියන්න කියලා. අනේ ඉතින් මට මොකටද අක්කේ ගේවල්? ඔන්න ඔය ඉඩම් කෑල්ලක් න කමක් නෑ. අනේ නංගි ඔයාට කියන්න මේ අපි මෙයා ඉන්නවනි සරත්. ඕ මෙලෝද ඒකට කිසිම ආසාවක් නෑනේ අනේ. දැන් යන්නේ අපේ සුගත් मुकूतोटी मे සඳහන් පරිදි පදියල් ආරච්චිගෙ සමරසිංහවන මම පදියල් 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 හරි 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 කිව්ව හරි සිහිනුවණින් මෙන්ම මාගේ අවසන් කැමැති පත්‍රය සකසා ඇති බව දියුරා සහතික කරමි. ඔව් හරි මාගේ සියලුම ඉතිරි කිරීම් වල තිබෙන මුදල් ඔව් මාගේ ආදරණීය සදාදරණීය වෙන සරත් සුත් සුදා නේ සරත් නේ බලන්න සුත් සුදා රත්නපුරේ පොඩි මණිකාට හිමිව යුතු අතර කවුද පොඩි මණි? සමරසිංහ මහත්තයා අන්තිමට බැඳපු කෙනා රත්නපුරේ. දැන් එතකොට මේ ඒ බාරේ ඔප්පු කරන්නද තාත්තා රත්නපුරේ ගියේ? එතකොට අර මේ රබර් වත්ත මේක උගත් තිබ්බා මේ සිරිතලක මුදලාලිට. මම ඊයේ කිව්ල හැදුවෙත් මගේ ඉස්සරහම. එතකොට අර මේ දිනිය වත්තේ ඉඩම ආයක තින්න උනානේ. මේ මොකක්ද නනේ? ඔයාට එතකොට දැන් තියෙන මේ මහගේ විතරද? ඔව් නෑ. මේක උගස් තියලා තමයි රත්නපුරේ පොඩි මණිකෙක් ගේ හදලා දුන්නේ. එතකොට තාත්තා අන්තිමනම් පාවිච්චි කරපු වාහනේ ඒකත් ගෙනිච්චා. පොඩි මණිකේ තරංගේ නෑ ගමේ පිනාත් ගෙවල් නැතුව ඔය ඒ කම්පැනි එකෙන් අරන් මොකක්ද අනේ ඕගලේ තාත්තගේ ලාස්ට් වීල් එකේ අපිට මුකුත්ම නැද්ද මොකද්ද සූදා අපි මෙච්චර දුරක් ගාවේ නිකම්ම අත් දෙක පිහඳම් ගන්නද කලබල වෙන්න එපා දරුවනේ තාත්තගෙන් හිමි ලාස්ට් වීල් එකක් ඔය දෙන්නට තියෙනවා मेक तमाय समर सिंह महात्या एक्सीडेंट अंतिम अलांगिटी वील लास्ट वील मेक आई थी वही देना दम बारे
हिना वेला बे हिना नोवी बे अने अम्मा पा अने अम्मा पा।